ඇෆ්ගනිස්ථානය සමඟ හෙට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට සෝදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අවසන් පුහුණු සැසියට සහභාගී වුණා. මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දසුන් ශානක. උපනායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි. ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්ථානයත් අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව හතක්. ඉන් තරග හතරක් ශ්‍රී ලංකාව ජයගත් අතර තරග දෙකක් ඇෆ්ගනිස්ථානය ජයගෙන තිබෙනවා. එක් තරගයක් තීරණයකින් තොරව අවසන් වුණා. මෙවර ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න කැඳවා ඇති අතර ඔහු එක්දින සංචිතය කැඳවූයේ 2021 වසරෙන් පසුවයි. එමෙන්ම අදකින් බහුල ඇන්ජලෝ මැතිව්ස්ද සංචිතයට ඇතුළත්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුපිරි දස්කම් දැක්වූ යොවුන් වේගපන්දු යන ක්‍රීඩක මතීෂ පතිරණද අද පුහුණු සැසියට එක්ව සිටියා. ඔහුත් සමග චෙන්නයි කණ්ඩායම නියෝජනය කළ මහේෂ් තීක්ෂණද පුහුණු සැසියට එක්ව සිටි අතර ඔහු හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස බොහෝ දුරට කටයුතු කරනු ඇති. ඒ මේ වන විටත් වනිදු හසරංග අබාධයකට ලක්ව තිබීම හේතුවෙන් මේ අතර දඟපොන්දියවන ක්‍රීඩක දුෂාන් හේමන්තට හෙට දිනේදී එක්දින වරම් හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද වාර්තා වනවා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය හෙට උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි.